සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ රචනා ප්‍රශ්නයකට හරියටම උත්තර ලියන්නේ කොහොමද, කොච්චර පිටු ප්‍රමාණයක් ලියන්න ඕනද කියලා. ඔයාලගේ දේශපාලන විද්‍යාව රචනා පේපර් එකේ ප්‍රශ්න 10ක් තියෙනවා. මේ 10න් 5ක් අපි එක්සෑම් එකට අනිවාර්යෙන්ම ලියන්න ඕන. ඔයාලගේ දේශපාලන විද්‍යාව රචනා පේපර් එක කොටස් 3කට බෙදෙනවා. පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස කියලා. පළවෙනි කොටස තියෙනවා ප්‍රශ්න 3ක්. දෙවෙනි කොටස තියෙනවා ප්‍රශ්න 4ක්. තුන්වෙනි කොටස තියෙනවා ප්‍රශ්න 3ක්. එතකොට ඔක්කොම ප්‍රශ්න 10යි. 3යි, 4යි, 3යි, 10යි. පළවෙනි කොටසෙන් අනිවාර්යෙන්ම එක ප්‍රශ්නයක් කරන්න ඕන. දෙවෙනි කොටසෙන් අනිවාර්යෙන්ම ප්‍රශ්න දෙකක් කරන්න ඕන. තුන්වෙනි කොටසෙන් අනිවාර්යෙන්ම එක ප්‍රශ්නයක් කරන්න ඕන. එතකොට ඔක්කොම ප්‍රශ්න 4යි. මේ කොටස් තුනෙන් පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස කියන කොටස් තුනෙන් තව ඕනම ප්‍රශ්නයක් තෝරගෙන උත්තර ලියන්න පුළුවන්. එතකොට ඔක්කොම ප්‍රශ්න 5යි. මේ විදිහට අපි අනිවාර්යෙන්ම ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕන. රචනා ප්‍රශ්නයකට උත්තරයක් ලියද්දී ඒ උත්තරය තුළ ඇතුළත් වෙන්න ඕන මොනවද? අපි රචනා ප්‍රශ්නයකට උත්තරයක් ලියද්දී හැඳින්වීම, සාකච්ඡාව, නිගමනය කියන කොටස් තුන යටතේ තමයි ඒ ප්‍රශ්නයට උත්තරය ලියන්න ඕන. මම ගොඩක් ළමයි දැකලා තියෙනවා සාකච්ඡාව කොටස ලියනවා, හැබැයි හැඳින්වීමයි නිගමනයයි කොටස ලියන්නේ නැහැ. එතකොට ලකුණු අඩු වෙනවා. මම ප්‍රශ්නයක් ඇසුරෙන් ඔයාලට මේක පැහැදිලි කරලා දෙන්නම්. අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් රාජ්‍යයේ අංග 4 පිළිබඳව සාකච්ඡා කරන්න කියලා අපි මුලින්ම ප්‍රශ්නේ කීවර්ඩ්ස් යටින් ඉරකඳගෙන ඉන්න ඕන. දැන් මේ ප්‍රශ්නේ නම් රාජ්‍යයේ අංග 4 තමයි කීවර්ඩ්ස් වෙන්නේ. මේ ප්‍රශ්නය ගත්තම මුලින්ම අපි ලියන්න ඕන හැඳින්වීම. අපි හැඳින්වීමට ලියන්නේ රාජ්‍යයක් කියන්නේ මොකක්ද? කෙලින්ම අපි අංග 4 ලියන්නේ නැහැ. මුලින්ම රාජ්‍ය කියන එක හඳුන්වලා ඉන්න ඕන. ඊළඟට තමයි අපි සාකච්ඡාව, එහෙම නැත්නම් බඳ කොටස ලියන්න ගන්නෙ. ඒ අටතේ ප්‍රශ්නෙන් අපෙන් අහලා තියෙන දේ අපිට ලියන්න පුළුවන්. රාජ්‍ය අංග 4ක් තියෙනවා. මොනවද ඒ අංග 4 කියලා අපිට විස්තර කරන්න පුළුවන්. ඊළඟට නිගමනය. නිගමනය යටතේ අපි පොඩි සාරාංශයක් තමයි ලියන්නේ. අපි මේ ප්‍රශ්නය යටතේ කියුවේ මෙන්න මේ දේ කියලා පොඩි සාරාංශයක් අපි දක්වන්න ඕන. සරලවම ලියනවා නම් අපිට ලියන්න පුළුවන් රාජ්‍යයේ අංග 4 පිළිබඳව ඉහතින් මනාව පැහැදිලි වේ. එහෙමත් නැත්නම් රාජ්‍යයේ අංග 4 පිළිබඳව ඉහතින් සක්සුදක්සේ පැහැදිලි වේ. මෙන්න මේ වගේ නිගමනයක් ඔයාලට ලියන්න පුළුවන්. ඒක ඔයාලට නිර්මාණාත්මක විදියට ලියන්න පුළුවන්. ඔය විදිහට තමයි ප්‍රශ්නයක් ලියන්නේ. දැන් ඔයාලට තේරෙනවා රචනා ප්‍රශ්නයකට උත්තරයක් ලියද්දී ගලා යාමක් ඇතුව ලියන්න ඕන කියන එක. රචනා ප්‍රශ්නයකට උත්තරයක් ලියනකොට හැඳින්වීම, සාකච්ඡාව, නිගමනය කියන කොටස් තුන යටතේ තමයි අපි ලියන්න ඕන. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඡේද 3යිද ලියන්න ඕන? හැඳින්වීමට 1/6, සාකච්ඡාවට 1/6, නිගමනයට 1/6 කියලා ඡේද 3යිද ලියන්න ඕන? එහෙම නැහැ. අපිට කැමති ඡේද ගණක් වෙන් කරන්න පුළුවන්. ගොඩක් හොඳයි හැඳින්වීමට 1/6, නිගමනයට 1/6 ලියලා සාකච්ඡාවට ඡේද වෙන් කරලා ලියන්න පුළුවන් නම්. ඊළඟට ඔයාලා ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි රචනා ප්‍රශ්නයකට උත්තරයක් ලියද්දී පිටු කීයක් ලියන්න ඕනද? ඉතින් එහෙම පිටු ගාන නියමයක් නැහැ. අපි අදාළ කරුණු ටික හරියට ලියලා තියනම් ඔයාලට ලකුණු ලැබෙනවා. ওই විදිහට තමයි රචනා ප්‍රශ්නයකට හරියටම උත්තරයක් ලියන්නේ. මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා.
අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව ආයෙමත් හමු වෙන්නම්. සුබ දවසක්.